piyadadase ay thambu na. O, me obasemantama suodai kalya kudavi vakila pratana karvin mammehima kiyano. Mathakaditika pidisak atara andolinita lakunu karanawa. Mukadda? මුළු ලෝකෙම දැන් වෙනකොට ගුරු වෘත්තිය ගැන මනෝවිද්‍යාවකින් ආදී දක්වන සුන්දර අදහසක් තියෙනවා. ඒ මොකද ඔය ඉදිබ සංකීර්ණය මැදි කොටගෙන ගෙන මනෝවිද්‍යාත්මක අදහසක්. මම ඉස්සරත් එක සැරයක් මේ වගේ වැඩසටහනකදී ඔබට මේ බව කියලා ඇති මේ පියා දියණියට මව පුතණ්ඩියට දක්වන වැඩිපුර ආකර්ෂණය ගැන ඒක හරි සුන්දරයි මේක ඇත්ත කෙනන කුපාඩිකම නෙමෙයි විරුද්ධ ලිංගිකයෙකුට දක්වන ආකර්ෂණී ආලෝකය මානුෂීයයි ඉතම අලංකාරයි මේක නැත්තම් ලෝකෙට පැවතුමකුත් නැහැ ඒකත් හොඳින් මතක තියාගන්න මොකද්ද මේ වටින් ගොඩින් එන්නේ මම කියන්න හරි අපූර්ව කතාවක් රාහුල හමුදුරුවන්ට කවි ලියන්න තහනම් කරනවා මේ කාලේම ලිව්වනම් හමුදුරුවන්ට මොකද්ද තියෙන අයිතිය සිසිවන වන ඉංගසුඟගත හැක මිටින නිසිපුළු ලුකුල රිය සකයුරු තිසරතන එහෙම ලියන්න හාමුදුරුවන්ට මොකක්ද අයිති කියලා තර්ක කළා හාමුදුරු අනිවාර්යයෙන්ම උගතෙක් නිසා උන්වහන්සේ ගුරු වෘත්තිය කළා නම් එහෙම පාසල්ට එනකොට පත්වීමේ මාරුවක් ලැබිලා විදුහල්පතිනිය එළවන්න පුළුවන් මේ මේ හාමුදුරන්ට මොකද තියෙන්නේ ඇයි මේ ගෑනුගෙන එහෙම කතා කරන්නේ සුදුසුකම නැහැ කියලා කියන්න පුළුවන් මෑතකදී එක්තරා විද්‍යාලයක ගුරු මහත්මයෙක්ව මාරුවක් ලැබලා ආවම සිංහල භාෂාව බාර සාහිත්‍ය බාර උගන්වන ගුරුවරේ ආවම ඒ ගුරුවරයාව ආරක්ෂක නිලධාරීන් ලවා එලියට ඇදලා දානවා තමුන්ට මේ ඉස්කෝලේ වව ගන්නන්න බෑ කියලා. ඉතින් ගෑන් ළමයින්ට මොනවද ඔහොම මේ ඔය උගන්නන්නේ කොහොමද තමුන්ට සුදුසුකම් තියනවද කියලා. මං හිතන්නේ ඒ විදුහල්පතිනියට ලොකු මානසික රෝගයක් තියෙන්න පුළුවන්. මේ රෝගේ කොච්චරද කියනවනම් එහෙම මෙහෙම රෝගයක්. තමන්ගේ ගෙදර ස්වාමි පුරුෂයා කොයි දිදීනොද කියලා මට දැන් හිතාගන්න පුළුවන්. පෙළක් කාන්තාවන්ට එක්තරා මට්ටමක ඉගෙන පෙළක් ඈ හැමෝම නෙමෙයි. එක්තරා මට්ටමට ඉගෙනගෙන විභාගයෙන්ම සමත් කරගෙන යනකොට පොඩි උඩඟුකම කොහොම එනවා. එහෙම වෙලා එයට අධිකාරී බලය ලබා ගන්න පුළුවන් වුණොත් යම් කිසි ස්ථානයක එතනින්ද ලංකාවේ හරියට තියෙනවා ඈ මේ කොටස හරියට තියෙනවා ඒගොල්ලෝ ඊට පස්සේ තමන්ගේ යටි හිතේ තියෙන අදහස් මුළු ඔක්කොම සඵල කර ගන්න හදනවා මම මෙම කෙටි උදාහරණයක් කියන්නම් ලස්සනයි මේ දේවල් මානසික රෝග මේවා අපි හිතමු විද්‍යා උපාධියක් හදාරපු යම් තැනැත්තෙක් ගුරු වෘත්තියට ගිහින් ඊට පස්සේ විදුහල්පති භාගයේ සමත් වෙලා විදුහල්පති කෙනෙක් වුණා කියලා. එතනින් මේ ඉස්සරට මේ දැන් වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් කලාවට අදාළ මුකුත් පාසලේ කරන්න දෙන්නේ නැහැ. ඕවා ඉගෙනගෙන හරියනද කලාව මොකටද? මේ නැටුම් නාට්‍ය වැඩක් නැහැ. මේ ළමයින්ට ළමයින්ට හරියට අධ්‍යාපනය දෙන්නේ මේක විද්‍යා විෂයන් හරියට උගන්වන්න. එහෙම කරන්න එපා.
ඊට පස්සේ තව ලස්සන වැඩක් මෙහෙම වෙනවා. නිකයි දැන් ශ්‍රී ලංකාවේ පාසල් වලින් ගොඩකම මේ වැඩේ තියෙනවා. නාට්‍ය රංගකලාව සංගීතය නැටුම් චිත්‍ර ආදී උගන්නන ගුරුවරු දැන් වෙනකොට පෙළක් ඉස්කෝලවල වෙනම ස්ටාෆ් රූම් එකක් වගේ හැදිලා තැන් තැන්වල එක්ක නැටුම් ගාමිණි ඔන්න ඔයගේ තැනක තමයි විවේක කාලෙදී හැම වෙන්නේ. මේ ගුරු විවේකාගාරය තියෙන්නේ ඔක්කොමට පහයි. දැන් මේක වෙනස් වෙගෙන යනවා. අපි සයන්ස් උගන්නන ටීචර්ස්ලා මේ ඒගොල්ලෝ මේ අර නැටුම් වලම උගන්නන්නේ එහෙම කියලා දානවා. කොච්චර දුරද මෙහෙම දෙයක් තියෙනව රටේ කියලා කියන ප්‍රසිද්ධ මේ කොයිතරම් අමානුෂික වෙනවද කියනවනම් පාසලේ කලාව ලෙල තියෙන දවසට විද්‍යා විෂය ආදාරණ ළමෙන් එවන්නේ ඔය ආටංගේ වැඩක් ඔය අපේ එකක් නෙමෙයි මේ අපිට එහෙම නෙමෙයි පාඩම් කරන්න තියෙන ලෝඩ් එක එහෙම එකක් දානවා. හැබැයි අර චක්‍රරේඛා පුරවන්න ඕනනේ විද්‍යා දිනේකුත් තියෙනවනේ. විද්‍යා දිනේට පොල්තෙල් පාන වත්තු කරන වෙලාවට අර බෙරේ ගහන්න මගුල් බෙරේ ගහන්න සරස්වති දේවීගේ නැඳුම් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න පුංචි ප්‍රසංගික කොටසක් ඉදිරිපත් කරන්න මේ නැටුම් ටීචර්ට කියන්න මේ නැත්නම් නාට්‍ය රංගකලාව සර්ට හරි ටීචර්ට හරි කියන්න මේ මොන අපිට අයිටම් එකක් දෙන්න කියලා. එතකොට නෝනා ඒගොල්ලෝ මෙන්න මේම ක්‍රමයකුත් හැදීගෙන යන බව පාසල් වල මතකද හැදීගෙන නෙමෙයි දැන් ඔඩු දුවලා එහෙම එකකුත් තියෙනවා. ගණන් ගන්න ඇතිකම මොන විශේෂකින් හරි තමයි මාස්ටර් කළා නම් එයායි ගුරුවරයා ඒක අවබෝධ කරගත යුතුයි. පැහැදිලි කරගන්න මේ දේ පිරිමි ගුරුවරයෙක් බාලිකාවකට ආවාම එහෙම එළවන්න මොකද්ද තියෙන අයිතිය විද්වල් ප්‍රතිවරේකෝ පතිනියක් මොකද්ද පිටිපස්සේ තියෙන හයිය මාරු කරලා එවලනවා මාරු කරන මණ්ඩලයෙන් මාරු කිරීමේ මණ්ඩලයට ඇරදි කියලා කියන්න පුදුම ශක්තියක් තියෙනවා. එනම් පිටිපස්සේ මොනවාරි භයානක ජට දේශපාලන හස්තයක් තියෙනවා. මොකෙක් කරීකි නොවල් බූරුවේ පිටිපස්සේ ඉඳන් මේ බූරුව රූකඩේ නටුන නිසා තමයි නටන්නේ. ඒ තත්ත්වයට අධ්‍යාපනය ගියන්න එපා. එහෙම නැත්තම් රාහුල හිමියන්ට සිද්ධ වෙනවා කවි නොලියා ඉන්න. මොකක්ද හාමුදුරන්ට දෙන සුදුසුකම කියයි මෙහෙම කවි ලියන්න මතක තියාගන්න. සිසිවන උවන ඉඟ සුඟගත හැක මිටින නිසි පුළු ලොකුල රිය සකයුරු තිසර තන මේ හාමුදුරු කෙනෙක් ලියපු කවියක් බවත් මතක තියාගන්න. ගීයකට උගන්නන්න බැයිද සිංහල සාහිත්‍යය? සාහිත්‍ය කියන්නේ මොකද්ද කියලවත් තේරුම් ගත්තේ නැති මිනිස්සු කන්න අමන වැඩෝ. මේ නිසා අපි අධ්‍යාපනය හදාගන්න නම් හරි වැඩක් කරන්න ඕන. වෙනසක් අවශ්‍යයි මේ රටට කියන එක හොඳින් මතක තියාගන්න. ඊළඟට තමන් ඉගෙනගත්ත දේ පමණක් තමයි ලෝකේ තියෙන උපරිම දේ කියලා හිතන්න එපා. අයිබුවන්.